මේ විශ්වවිද්‍යාලය දරුවු නිසා තමයි අද වෙනකොටත් මේ නිදහස් අධ්‍යාපනය රැකලා තියෙන්නේ. ඒ වගේම ඔහුලු දන්නවා මේ වෙනකොට ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් ගෙනල්ලා ඒදේ ක්‍රියාත්මක කරන්න හැදුවා. වෙනුල එදිරි සිංහල ත්‍රීමා විතාරණ වගේ අය එදත් පෞද්ගලික විශ්වවිද්‍යාලය කරන්නට එරෙහිව අරගල දියත් කළා. තමන්ගේ ජීවිතය පූජා කළා, පූජා කළා වලන මතක ඇති. මේ වෙනකොටත් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය තමයි මේ රටට දවන්ත වැඩ කොටසක් කරේ. ඔහුලු දන්නවා මේ වෙනකොට ගෝඨාභය මයින කපුට ඇතුළු ඒ සියලුම දෙනා තනතුරු ඇතරලා යන උනේ මේ විශ්වවිද්‍යාලේ කොල්ලකෙල්ල නිසා. මේ විශ්වවිද්‍යාලේ කොල්ලකෙල්ල අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනය ගන්නවා. හැබැයි මුංග පුනරුත්ථාපනය කරන්න ඕන කියනවා. කවුද කියන්නේ? කවුද කියන්නේ? නාමල් රාජපක්ෂ හොර උපාධිකාරයා. මුංග කෙරුවත් උපාධියක් අධ්‍යාපන සුසුකමක් නැහැ. ඔක්කොටම ඕලෙවල් විතරයි තියන්නේ. වගකීමෙන් කියන්නේ ආචාර උපාධි ගන්නවා උන්. නමුත් උන්ට වහල් සේවය කරන පිරිසක් මෙතන ඉන්නවා. මම ඒක රටේ නීතිය රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න ඕන. මේ පොලිස් නිලධාරීන් මොවුන්ට කරන්න දෙයක් නැහැ. නමුත් මොවුන්ගේ හදවතේ ඉන්නේ දැන් සූදානම් වෙනවා ප්‍රහාරයක් කිරීමට. මේ පොලිසිය හදවතේ ඉන්නේ මිනිස්සෙක්. අපි දන්නවා ඒක. දැන් මේ ප්‍රහාර කෙල්ල කිරීමට ඉතාම සූදානම් මොහොතක තමයි මම මේ රැඳී සිටින්නේ. නමුත් විශ්වවිද්‍යාල ප්‍රජාව මේ රටට දීපු සුළුපටු නෑ. තමයි කියනවා මේ රැජ්‍යක නිසා විශාල හානියක් වෙනවලු. රැජ්‍යක නිසා තමයි මෙච්චර එකමුතුවක් කළා මේ රටට දිනා දුන්න දේවල් ලබා දීලා තියෙන්නේ. ඒකවත් කියන්නේ මේනකොට ඉතාමත් බලන්ත රත්වාන කදපතිය ක්‍රියාත්මක වෙනවා. අතුර අතනියන් වෙනවා. වගේම අපේ අන්කාරිය ඉන්නෙන් තිස් වාඩි වෙලා ඉන්න කිමන්නරි